එංගලන්ත සංචාරය කොදෙව් දේශයේ 4 වන විසැවිස තරඟ. ඉතින් මේකේ විශේෂත්වය තමයි පීල් සෝල්ට් පිට පිට දෙවන ශතකයේ වාර්තා කිරීමට සමත් වෙනවා. ඉතින් අපි දන්නවා IPL වෙන්දේසියක් පැවැත්වෙච්ච දිනයක්. හැබැයි වෙන්දේසිය අවසන් වෙලා තමයි මේ ශතකය ලබා ගන්න කලින් ශතකය සම්බන්ධයෙන් කවුරුත් ගණන් ගන්නට නැතුව ඇති. ඉතින් පීල් සෝල්ට් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. අපි දන්නවා ඔහු වෙන්දේසියට ඉදිරිපත් කරත් ඔහු මිලදී ගත්තේ නැහැ කවුරුත්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් IPL වෙන්දේසිය වලදී පොඩක් ওই වගේ දේවල් හැමදාම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් එක සීසන් එකක සාමාන්‍ය කැපිපෙන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් මිලදී ගන්නේ නැහැ. ඉතින් ඔවුන් මොන අරමුණකින් ඒවා සිදු කරනවාද කියලා සමහරක් වෙලාවට අපිට හිතා ගන්නට බෑ. මොකද අදාළ කාලයේදී ඉහළින්ම ඉන්න සමහර ක්‍රීඩකයෝ දැන් ක්‍රීඩිකාවොත් වෙලා තියෙනවා මිලදී ගන්නේ නැහැ. ඒකේ අදහස මොකද්ද කියන එක ඇත්තටම ඔවුන් තමයි දන්නේ. ඔබ දන්නවා අල්සාරි ජෝසප් වගේ ක්‍රීඩකයෝ මිලදී ගත්ත කෝටි 11 මාරකට. ඉතින් ඊට වඩා හොඳ ක්‍රීඩකයෝ තව හිටියා ලිස්ට් එකේ. නමුත් ඇත්තටම තව ක්‍රීඩකයෝ දෙන්නෙක් ගන්න තිබ්බා මේ මුදලට කාට හරි. නමුත් ඇත්තටම සමහර ඉන්දියානු ක්‍රීඩකයෝ පුරවල නැහැ. සමහර කණ්ඩායම් සම්පූර්ණයෙන්ම විදේශ ක්‍රීඩකයන් නම් සම්පූර්ණයෙන්ම පුරවලා ඉවරයි. නමුත් මිලදී ගැනීම ගත්තාම සමහරක් වෙලාවට ඒවා හරියටම හරියන සුදුසු මේවාද කියලා හිතෙන මට්ටමේ සමහර කණ්ඩායම් මිලදී ගැනීම කරලා තියෙනවා. අපි දන්නවා දැන් RCB කණ්ඩායමේ පන්දු යැවීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහක් තියෙනවා. කවුද මේකේ පන්දු යැවීමේ බලඇණිය බවට පත්වන්නේ කියලා. ඔවුන්ගේ මුල් පෙළේ දඟ පන්දු යවන්නෙකුත් නැහැ. හිටපු දඟ පන්දු යවන්නා ඉවත් කරා. විශේෂම වනිදු හසරංග. ඉතින් වනිදු හසරංගට පස්සේ ගිය සීසන් එකේ මට මතක විදියට බෲස් වෙල් හරි ඒ වගේ ක්‍රීඩකෙක් ගැහුවා. ඔහුත් නැහැ. ඔහු මිලදී ගත්තෙත් නැහැ. එතකොට ඉන්දියානු දඟ පන්දු යවන්නෙක් විතරයි ඉන්නේ. ඉතින් ඔහුට හරියට කරගන්නට බැරි වුණොත් එහෙම ඔවුන්ට දඟ පන්දු යවන්නෙකුත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන. ඉතින් කොමාරි මේ තරඟය ගැන කතා කරොත් එහෙම මෙම තරඟාවලිය දැන් දෙකට දෙකක් විදියට සම වෙලා තියෙන්නේ. පස්වෙනි එක ජයග්‍රහණය කරන කණ්ඩායම අනුව තමයි තරඟාවලියේ ජය තීරණය වෙන්නේ. පිල් සෝල්ඩ් පන්දු 57කදී 119ක් ලබාගෙන තියෙනවා. 48කදී 100 ගහලා ඉතින් වේගවත්ම සම ශතකය ලබා ගැනීමට තමයි ඔහු සමත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ගත්තාම 2020 ඉතිහාසයේ පස්වන වැඩිම ලකුණ 267යි කඩලු 3. ඉතින් ටෙස්ට් රටවල් විදිහට ගත්තාම එතනින් එහා පැත්තේ ඉන්නේ 278යි කඩලු 3 අෆ්ගනිස්තානයේ අයර්ලන්තයට ඉරිව ගහලා තියෙනවා. යංකී කීනේ නේපාලේ 314යි, චෙක් රිපබ්ලික් 278යි, මැලේසියා 268යි, ඊට පස්සේ තමයි එංගලන්තයේ 267යි විදිහට ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්නවා මේකේ 7 වන ස්ථානයේ කෙන්‍යාවට එරෙහිව 2007 දී ගහලා තියෙනවා 260ක්. ඕස්ට්‍රේලියාව තමයි 6 වන ස්ථානයේ 263යි. ඒ විදිහට තමයි ලයිව් ස්ටූ තියෙන්නේ. ඉතින් කොහොම හරි එංගලන්ත කණ්ඩායමේ වැඩිම 20 ලකුණු විදිහටත් මේක සඳහන් කරන්නට පුළුවන්. 55ක් බට්ල ලබා ගන්නවා. ආරම්භ කඩුලේ සම්බන්ධතාවයේ පන්දු වාර 10ක් ඇතුළත 117ක්. ඉතින් අවසාන පන්දු වාර 10ට බලපුවම තව ලකුණු 150ක් විතර ගහලා තියෙනවා. බැලූ බැල්මට එහිදී ලිවින්ස්ටන් 21කදී 54ක් ගහලා තියෙනවා. 257යි වේගය. විල් ජැක්ස් 9කට 24යි. ඉතින් ඔක්කොම ගැහිලි තමයි ගහලා තින්නේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී 192යි ගැහුවේ පන්දු වාර 15යි පන්දු 3යි සියල්ලම දැවි යනවා. 75ක ජයග්‍රහණයක් ලැබෙන්නේ. රසල් නැවතත් දක්ෂතා දක්වනවා. පීතෙන් මෙවර 25කදී 51ක්. 6.5යි 4.3යි 204යි වේගය. පූරන් 15ට 39යි. රදර්ෆර්ඩ් 15ට 36යි විදිහට තමයි ගහලා තින්නේ. ටොප්ලි 37කට කඩලු 3ක් දවාගෙන තියෙනවා. සෑම් කරන් 2යි. රෙහන් අහමඩ් 2යි විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් පිල් සෝල්ගේ ඉනිමේ 6 පහරවල් 10ක් සහ 4 පහරවල් 7ක් වාර්තා වෙනවා. ඒකත් කියන්නට ඕන. ඉතින් අවසාන 2020 තරඟයේ තමයි තරඟාවලිය තීරණය කරන්නේ. ඉතින් අපි දන්නවා එංගලන්තයේ තරම් සාර්ථක කාලයක නෙමෙයි ඉන්නේ අවසාන ලෝක කුසලානේ ඉඳලා. හැබැයි මේ අවසාන තරඟ දෙක 2020 රටාවේ සෑහෙන හොඳින් ඉදිරියට ආවා, විශේෂයෙන්ම පිල් සෝල්ට් නිසා කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.